අපි මිත්‍යා දෘෂ්ටිකයි. මට කියන්නකෝ, මේ සබරගමු පළාතට අයිතිනේ ඌව පළාත. පින්නතුනි, මට කියන්න කතරගම දෙයියොද වඩා වටින්නේ හාමුදුරුවෝද? කවදා ඉඳලා දැන් කියයි? 82 ඉඳලා. ඔයාලා දැන් ওই වචනෙට කිව්වට කතරගම දෙයියන්ට වඩා හාමුදුරුවෝ ලොකුයි කියලා, මමයි ලොකු හාමුදුරුවෝයි පෙරහැරේ වඩින වෙලාවේ කතරගම දෙයියොත් වැඩියා නම් අපි පසුපසින්. මයියංගනේ ගෑනු හැප්පිලා මැරෙන්නේ පුතා. හැප්පිලා මැරෙන්නේ අර දෙයියා ගාවට කිට්ටු වෙලා මෙවුන්දලා එක එක ඒවා ඉල්ලන්න. ඔව්, බෝධිය ගාවට ඇවිල්ලා මොකද කරන්නේ? වුන්දලා ඉල්ලනවා බෝධියෙන්. හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා මොනවද කියන්නේ? ඉල්ලනවා අපෙන්. දෙයියෝ ගාවට ගිහිල්ලා වුන්දලා ඉල්ලනවා. අපිට නම් දෙන්න පුළුවන්. අපිට නම් දෙන්න පුළුවන්. භෞතික දේවලුත් තියෙනවා, ආධ්‍යාත්මික දේවලුත් තියෙනවා, දෙන්න පුළුවන්. දෙයියෙ දීපු එකක් කියන්නකෝ මේ මයියංගනේ. දෙයිය දීප එක වඳිනවා නම් වඳින්ද, බුලතා නම් දුටුගැමුණු මහනිරිඳුන් යටතේ සිටි අර මහා යෝධයාගේ නමට. මට නම් ඔය 33 කෝටියක් දෙයියෝ කියන දෙයියෝ ගෙදර ඉන්න බල්ලා තරමට වටින් නෑ පුතා. චිස් හාඳුරු, ඇයි එහෙම කිව්වේ කියලා දැන් ඔබට හිතෙනවා. මං එහෙම කියන්නේ වෙන කිසි දෙයක්ින් දා නෙමෙයි. ගෙදර එළි වෙනකන් පඩිය උඩට වෙලා බුදියාගෙන ගේට්ටුව දිහා බලාගෙන ආරක්ෂා කරන්නේ කවුද? 33 කෝටි දෙයියන්ගේ එක දෙයියෙක් වන්නේ අර බල්ලා. හේනට යනකොට, කුඹුරට යනකොට, නාණ්ඩ යනකොට, දරට යනකොට, කඩේට යනකොට පස්සෙන් ඇවිල්ලා රැකවල් දෙන්නේ කවුද? බල්ලා. පාළුව කාන්සිය දැනිච්චාම සතුටක් ඇති කරන්න වලිගි හරි ගහන්නේ කවුද? බල්ලා. මට කියන්නකො, 33 කෝටි දෙයියන්ගෙන් කවුරු හරි ඇවිල්ලා රැ මෙවුන්දලාගේ ළඟින් හිටියාද කියලා? නෑ, ඔය එක දෙයියෙක්වත් එන්නේ නෑ පුතා. මේ යන නිසල්මන් පරිසරේ අහිංසක ගෑනු ළමෙක් යනවා පන්ති යන්න කැලෑපාරේ. නීච සිතුවිලි තියෙන පාපතර කොල්ලෙක්, එහෙම නැත්නම් මිනිහෙක් අර ගෑනු ළමයා වැදගෙන ගිහිල්ලා මානා බැද්දක් මැද්දෙන් අර ගෑනු ළමයාව දූෂණය කරනවා. 33 කෝටියක්ම දෙයියෝ පුතා, ලංකාවේ ඉන්නේ කෝටි 2යිනේ මිනිස්සු. 33 කෝටියක් දෙයියෝ කිව්වහම බෙදලා බැලුවත් පුතා එක මිනිහෙකුට 16ක් විතර ඉන්නවා දෙවියෝ. ඔය 33 කෝටියෙන් එකෙකුටවත් පෙවුන්නේ නැද්ද අර අපරාධේ? ඈ, ඒ දූෂිතයාව අවසානයේ අල්ලන්න පුතා පොලිසියටත් බැරි වුණා, CID එකටත් බැරි වුණා, ගමේම මිනිසුන්ටත් බැරි වුණා. ආම් පොලිසියට ගිහිලා පොලිසියේ ඉන්න බල්ලාගෙනවා, පොලිස් සුනකයා. පොලිස් සුනකයා ගෙනල්ලා ඇතෑරියාම ඒකා කැලෑව මැද්දෙන් දුවගෙන 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 ගිහිල්ලා අර ෆාම් එකටත් එහා තිබ්බ පාළු කඩකාමරයක ඉඳලා අරුව අල්ල ගන්නවා. අල්ලගෙන එළියට ගන්නකොට පොලිසියෙන් පැනලා අල්ල ගන්නවා. දැන් වඳිනවා නම් පුතා කෝකටද වඳින්න ඕන? ඔය තියෙන වට්ටිය තියන්න ඕනේ අරකට බල්ලට. එක එක සතාට තියෙනවා පුතා එක එක ගුණ. දෙවියන්ටත් තියෙනවා වටිනාකමක් ගුණයක්. ඒත් අපිට තරන් නෙවෙයි. ඒත් අපිට තරන් නෙවෙයි. බල්ලාට තරන් නෙවෙයි. ගුණවත්ව හැසිරෙන මිනිස්සුන්ට ශක්තියක් දෙන්න පුළුවන්. ගුණවත්ව හැසිරෙන මිනිස්සුන්ට පාතූර්බ භූත වෙලා මේ ජීවමාන ලෝකේ වැලි ඇටයක්, වැලි කැටයක් අල්ලලා වැඩක් කරන්න දෙයියන්ට බෑ, දෙවියන්ට බෑ. කතරගම දෙයියෝ කියලා කියන්නේ අය වෙනත් කෙනෙක් නෙමෙයි, මිනිහෙක්.
කතරගම දෙයියෝ කියන්නේ කන්ද කුමාරයානේ. කන්ද කුමාරයා ජීවමාන ලෝකයේ හිටපු කෙනෙක්. පුල්ලයාර කුමාරයා ජීවමාන කෙනෙක්. සමන් දෙවියෝ සමන්තකූට පර්වත පලාතට අධිපතිව හිටපු ගම්මුලා දෑනී. ඒ දෙවියෝ හැටියට හඳුන්වන්නේ අපි මනුස්ස ලෝකේ වැඩ කරපු මිනිස්සු. මූණු 6යි අත් 12යි මයුරා පිට වාහනේ රුහුණු රටේ පිහිටිකන්ද කදිර දේව රාජනේ. මිනිස්සු 6 දෙනෙකුගේ වැඩ කරන්න පුළුවන් ජවය තිබ්බලු පුතා. එහෙම වැඩ කළාලු. ඒක කලාකරුවාට පෙන්වන්න ක්‍රමවේදයක් නැති හින්දා මූණු 6ක් දාලා අත් 12ක් දැම්මා. මිනිස්සු 6 දෙනෙකුගේ බලය පෙන්වන්න. නැත්තම් කතරගම දෙයියන්ටත් හොර ගෑණියෙක් හිටියනේ පුතා. ඔයාලා වැන්දට මොකද නෑ යමු සෙල්ල කතරගම් අපි යන්ද යනවනං කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම් කතරගමට යනින් ගමන් පෙම් බැන්දලු වල්ලි අම්මටත්. ඒක මයියංගනේ දෙච්චර අමාරු වැඩකුත් නෙමෙයි. කිට්ටුයින ටිකක් අපිට වඩා. එහෙනම් එහෙම ඈති මෙතන එමට. පින්නතුනේ තමන් හදාගත්ත මේ මිනිස් ජීවිතයේ සංසාරයේ පිනේ සතෙක් වෙන්නේ නැතුව සැබෑම මිනිසෙකු ලෙසින් මරණය දක්වා ගෙනියන්න ඍජු දැක්මක් හදාගන්න. ලෞතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ නිත්‍ය රත්නයන් හැටියට දේශනා කොට වදාළ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නය හරියට අවබෝධ කරගෙන දැකලා ඍජු දක්මක් ලබන්න මහන්සි ගන්න. ඒක තමයි නිර්වාණය. ඒක තමයි නිවන. එතකොට පින්වතුනි චිත්ත මස්ස පසීදති. මෙලව ජීවිතේ සතුටත් පරලොව ජීවිතේ සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිර්වාණලාභයෙන් සැනසීම ලබන්නටත් වාග්ය වාසනාව ඔබට උදා වෙනවා. ඒ සඳහා වරම් ජයසිරි මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් දළදා හාමුදුරුවන් වහන්සේගේ අනන්ත ගුණානුභවයේ බෙලෙන් හැම කෙනෙකුටම ලැබේවා ලැබෙත්වා ලැබෙම්වා කියන පවිත්‍ර චේතනාවෙන් යුක්තව සාදු කියලා බණහඬ ලෑස්ති වෙන්න.